කාලෙන් කාලයට සමාජ මාධ්‍යයන් තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය කඩවසම් රංගන ශිල්පියාගේ උපන්දිනේ පහුගිය දවසක එදිලා තිබෙනවා. කොහොම නමුත් ඔහුගේ අහලුවන් කීප දෙනෙක් එකතු වෙලා ඔහුට හරි අපූර්ව සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් දීලා තියෙනවා අපිට දැක ගන්න ලැබුණා. ඒ වගේම තමයි මේ උපන්දින සාදයට කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙන පැතුම් රුක්ෂානුත් සම්බන්ධ වෙලා ඉන්නවා දැක ගන්න ලැබුණා. ඉතින් ශේෂ්ත්‍රයේ යාළුවෝ හැමෝම එකතු වෙලා පුංචියට සමරලා තිබුණ මේ උපන්දින සාදයේ අපූර්ව ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. ඒ වගේම තමයි අපේ රටේ ජනප්‍රිය ගීපද රචකයෙක් වගේම ආදරණීය ගායන ශිල්පියෙක් වෙන දයාන් විතාරණ මහතාත් ගයාන් වික්‍රමතිලකට උපන්දින සුබපැතුම් එකතු කරලා තිබුණා. ගයාන් වික්‍රමතිලක මාලිට ගායනා පිරිරංග චාතුරයෙන් වික්‍රමතිලක තබන අභිමානවත් උපන්දිනයක්. සම්මානනීය සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන ගයාන් වික්‍රමතිලක අද දින සිය උපන්දිනය සමරයි. මාතලෙන් බිහි වුණ දක්ෂ නළුවෙක් වන ගයාන් මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුව කෙනෙක්. මමද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බැවින් අප පාසල මෙන්ම විජය විදුහලද බොහෝ සිසුන් කලාවට මෙන්ම විවිධ ශේෂ්ත්‍රයන්වල කීර්තිමත් අනතුරු ඔබ වන අතර ගයාන්දිම විදුහලේ ආදි ශිෂ්‍යයෙක් බව දැන ගැනීම මට සතුටක් අත්. හාට් FM චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කාංචනා මෙන්ඩිස් සහ සචින් අයන්ද්‍ර සමග රංගනය කරමින් සිනමාව තුළ ස්ථාවර වූ ගයාන් මහරජා අජාසත් චිත්‍රපටයේ අජාසත් කුමරු ලෙසින් රංගනය කළා. අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ චිත්‍රපටයේද රංගනය කළ ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සක්කාරං සිනමා පටය කළ රංගනය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානය දිනා ගන්නවා. ඒ වගේම තමයි ඒ කතාවස්තු ඇසුරේ නිර්මාණය වන සකාරං ටෙලි නාට්‍යයේද ඔහු රංගනය කළ අතර මේ දිනවල සිරිස නාලිකාවේ විකාශනය වන රස ටෙලි නාට්‍ය හරහාද ඔහුගේ රංගනයන් දකින්න පුළුවන්. ජීවිතයේ රසනයි ටෙලි නාට්‍යය පටන් ටෙලි නාට්‍ය කලාවේද කැපී පෙනෙන චරිතයක් වන ගයාන්ගේ ප්‍රියාදර බිරිඳ වන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ සිනමා නිලියක වන චතුරිකා පීරිස්ය. ජාතික රූපවාහිනියේ විකාශනය වුණු එකරැණේ කුරුල්ලෝ ටෙලි නාට්‍ය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසි ගයාන් මල්ලිගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ඒ වගේම චතුරිකා තම දරුවත් සමගින් යෙහෙන් දිවි ගෙවන්නට වරම් හිමි නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයකට තෙරුවන් සරණින් ආසිරි ගෙනෙමි කියලයි ඒ සටහන අවසන් වෙලා තිබුණේ. ඉතින් කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ගයාන් වික්‍රමතිලකයන්ට සුබම සුබ උපන්දිනයක් රසඳුන අපිත් ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.